ලිේතු මන්ත්‍රේ සනත් නිශන්ත යේ පොදුජන පෙරමුණේ ප්‍රෞෘති සාකක්චාවේද, ධ්‍යයට තරජනාාත්මක ස්වරෝපෙන් කතා කලා. විශෂෙන්ම සියත්ත ටෙලිවැැකිලියන ජේෂ්ට මාධේදී ලාල් හේමන්ත පිළිබඳව ඔහු නමින්ම හඳන්න්නුමින් කතා කලා. එ අමතරව අධිකරනේ ගරු විනිසුරුවන් පිළිබඳවත් ප්‍රකාශයන් නෙකුත් කලා. සනත්ත නිසාන්ත පුත්තලම් දිස්්‍රික් මන්ත්‍රී ලබබට තැබූ අත පොහුලට තියන්න හදන සූදානමක්ද මේ. අද විපක්ෂණ අයකසේම බොහෝ සංවිධානත නීතිච්ච ප්‍රජාවත් මේ සම්බන්ධෙන් ප්‍රකාශව නෙකුත් කරමින් එම ප්‍රකාශය හලාදුටවා. සනත් නිශාන්ත කියන්නේ පුත්තලම් මන්ත්‍රීවරේක්. ඔහු පොහොට්ටේ මන්ත්‍රීවරේක්. ඊයේ පොහොට්ටු පක්ෂයේ ප්‍රවෘත්තිසා කච්ඡාවේදී අප මාධ්‍ය ආයතනය සහ ටෙල්ලි වැකිය රචනා කරන ප්‍රෘති්‍යංශී උප්‍රදේශක ලාල් හේමන්තගේ නමම සඳහන් කරමින් මෙසේ පැවසවා. මමගේ මාධ්‍ය අයතනය. නමකන්ට උත්සාහ කරන්න හැබයි යොහු මගෙනමත් කිව්වා එනිසා මේ මාධ්‍ය ආයතනය ඔබට අඳුරගණ්ඩ පහසුයි මහිතන්නේ සිංහ මූනක් දාගන බල බල වැඩරන මාධ්‍යා යතන. මේ වැඩසරහන නිර්මාණය කරන මාධ්‍යවේදිය. හේමන්තමාාවලගේ මතධ්‍යවෙතන විල්ලි නොදන්න. වෙල් නො හ හේමන්තමාවලගේ මහත්්‍යයට මයින් සිල්ල ඇත්මත්තකර ඇති ච් සිද්ිය ද එතමයි කාල ජාතිකරූපන් හිටියේ යම්කි පහරදිදීමක් සිද්ධ වන කියලා රහල් ගතවෙලා ඉන්වෙලාේ ම පෞද්ගලිකවදන්නවා. ඒ හිද ක් මහත ද්ර ැහ කියල ක මත පෞද්දිලි කතාරන්න කියය පිටල ිල මක්කමක් හම්ම කරන විලතමයි දැන්මේයර සිහමූල දාගන බලුවඩ කරන මාධ්‍ය ඇත නැතක එක් වෙලා මේ බලවැඩ කරන්න. අප ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශයම විකාශය කරන්නේ නැත්තේ ඉදිරි නීතිමය හා ආරක්ෂක අවශ්‍යතා සලකමිනුයි. ඉදිරියේදී මේ දේශපාලනඥාගේ අසත්්‍ය ප්‍රකාශවලට එරහිව නීතිමය පිවර ගැනීමට තිහැකාව අප සස්ොයා බලමින් සිටිනවා. ඔහුගේ ප්‍රකාශය තුළ යම් මාධ්‍යය මර්ධනයක සූදානම හෝ වියවැද්දි මේ සූදානමක් පවතින බවයි දක්නට ඇත්තේ. මේ අද ඒ පිළිබඳව සිය විරෝධය පල කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විවිධ පාර්ශව. දිනෙන්දින රජය ජනපීඩක ජනමර්ධන ක්‍රියාවන් වර්ධනය කරන. හිතා මතාම රජයට සහයෝගේ ලබා දෙෙන මහජන මන්ත්‍රීවරුන් එක පැත්තකින් අධිකරණයට පහසර. විනිසරුවන්ට පහස කර තවත් පැත්තකින් මාධ්‍ය ශේෂ්‍රයට තර්ජන එල්ල කර. මුළු ජන සමාජය තුළම අපට දකින්න ලැබෙන්නේ රාජ්‍ය. චර්ත්වය රාජ්‍ය හිංසනය රාජ්‍ය මර්ධනය ඒ වගේම හැම අතකින්ම ප්‍රජාතන්ත්‍රවාදී ගුණංගය විනාශ කරන ගමන මේකට අපි ඉඩ තබන්න නෑ අපි හන්න කැමතිෙ රංජන් රාමනායකට පමණද අධිකරණයට වනිසුරුවන්ට අපහාස්ස කිරීමේ නීතිය වලං වර්තමාන රජයට මුක්කු ගහන මන්ත්‍රීවරුන්ට මේ වලගුණැත් වර්තමාන රජයේ මේ මන්ත්‍රීවරුන්ට අනුව අරගලේ පුද්ගලින්ව උසාවියට දානලු ඉළඟ දවසේ විදහස් කරනවා ඇප ලබා දෙෙන. මේ මන්ත්‍රීවරු අධිකරන ක්‍රියාවලිය නේද විේචනය කර මේ රට විනිසුරුවන්ට නද මේ අපහස කර. එකකට මේ රටේ රජන්්‍රාමණයකට එක නීතියකුත්. පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තවනීතියකුත් ක්‍රාත්ම වෙන්න්න තත්ත්වත් නේද තිබෙෙන. අපි රජයෙන් අහන්ඩැමති මේ රටේ මාධ්‍ය නිදහසක් නැ මාධ්‍යවලට තමන්ගේ අදහස් ඉදිරිිපත් කිරීමේ ඒ නිද වලංගු නිදහසක් නොවේද. රට පුරාවටම ක්‍රාත්ම කරගෙන යන මර්ධනයට මාධ්‍ය මර්ධනයක් දැන් එකතු කරන්න දහ රජයට මුක් ගාන මන්ත්‍රීවරෙකුණු පලියට මාධ්‍යවේදීන් විවේශනය කරන්න පුළුවන් එයායට තරජනය ගර්ජනය කරන්න පුළුවන් මේට මාධ්‍ය විදහක් නැත් ැන් ඉදිරිට කියැද දන්න ැ ්‍රස්වාදය වැලැක්වීමේ පනත මාධ්‍යයටට මාධ්‍යවදීන්ටත් ක්‍රියප කරනයි. එහෙම තත්වකට මේරට පාත්තර ලා මෙම තත්වඇ තුළ රජේයට කියන කැමති කරුණ කරලා ඔබලාගේ මන්ත්‍රීවරුන් ඔබලාට ජැක්්ගහන මන්ත්‍රී පමයන් පාලනය කර. කටමත දොඩවීම වහ නතර කර. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ හතරවිනි කුළුනොවන මාධ්‍ය සහහි දදහස ආරක්ෂා කරන කටයුතු කර. ලඟඳම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂාකිරීමේ ගමන වෙනුවෙන්. අපි වීදිත මාවත බහින. එතනටිව ගෙනියන්ට ඒද පෙරේදාද ඇමතිවරේ. එක මාධ්‍ය ආයතනයකට තර්ජනයක් කර ලතිබුණ එම මාධ්‍යආයතනය තමන්ගේ ප්‍රවෘතිී වාර්තා කරුවට පසුව ඒ සියත මාධ්‍යආයතනයට තර්ජනය කර ලතිබුණ මගේ මධ්‍ය ආයතනය අමත් කියන ඒක මේ ප්‍රජාතන්තවාදයට එරෙහිව කරන අියෝගයක් ඒක අපි හෙලා දකින. මොකද මාධ්‍ය අයිතියක්ත්තියෙනවා කතා කරන්න මාධ්‍ය සමාහරවිට හරිදේවෙන් පෙනීටිනවා ඒ අවස්ථාවල් වලට එක දේශපාලාග්‍යන්ට රිදෙන්න්න පුළුවන් හැබැ ඒ අයිතිය තියෙන්ටඕොනේ නිසා පි එක තරයෙන් හෙලාදකිනවා ඉදි. ඒවාෙදයක් සිද් ව ෙනන එකට විරුද්ධව අපි විපක්ෂයක් හැටියට පෙනී සිටි නවාය කියන එක ම අවස්ථාව විදිී විශේෂම කියන්න කැමති. අරගලකරුවන් සහ නීතිෙක්්‍ය වරුන්ද මේ පිළිබඳව අද අද හස්ඵල කලා. විසින් සිදුකරන ලබූ ප්‍රකාශය අපරාධකාරෙන් ගෙනච්ච ගමක් ඇතිදිල ලියඩ දානවා විනිසුරුවරෙන් වගකීම් විරහිත කටත කරවා කියෙන ප්‍රකාශ ඉතාම බරපත ප්‍රකාශයක් අපි දන්නවා. මේරටේ ක්‍රියාත්මක වන නීති පද්ධය තුළ නීති ධිපත්තය තුළ විනිස්සරුවරු ගෞරනය විනිශ්චකාර මණ්ඩලය වගකීම් සහිතව කටුතුකරීම තුළ තයි මේට නීතිවේ ආධිපත්ය ක්‍රාත්මකන්නේ හ ගකම් විරහිත ප්‍රශයක් සිදුකිරීම තුළ. පේරටේ නීතියේ ආධපත්තියට විශාල බලපෑමක් සිද්ධ වුණා කිසිීම ආකාරයම් නීති ඉදියේ. විනිශිකාර මන්ලේ සමහර විනිසුරුන් කල කුලකයක් නෑ සියල්ම මිනිෂකාර ම්ඩලේ මේරට ගෞනේ විනිශකාර ම්ඩලයා ඒ ගෞරනේ විනිශිකාර ම්ඩලේ ගෞරන කාරය මරටේ ක්‍රියාත්ම වනවා. මේරටේ නීතිී්‍ය ප්‍රාාව විදියට. ප ට විදෝ ීතිමේ ක්‍රා මාර් ගන්න. සනත් නිශන්ත මොකක්ද තියන සදුසකම සත් නිශන්තයට ෘතිකින් වව ීතිී යයි ෘත්තිකින් වන අධිරන විනිසුරුවරු සහ අධකරනක තිීන්ද විවචනක මේොෙවත්වන හල් ක ඇල්ල මේ කොහවත්වයන හම්පට කහකරම ලෙක් බේ කොහමද මේ ෘතිකින් විෝචනය කරන්නු. අවගත්කම අතියනය එකෙක්ද. මොක්කඩි පල පුුද්ධ පුෘත්තික්ම ාව ඇතියෙන එකෙක්ද ඒ මොක්කත් නැති එකක් කොහොමද මේ අධකරණය ඉන්න අධිකරන විනිසුරුවරුන්න අධිකරනන්න නීතිඥ යින්න අධිරන තිරන විචනය කරන්න මම කොම ඉන්න මට සාන්‍යය පුද්තලම්බූරයද දකින්න පුද්තලමට යන්න්නේේනවා හැබැයි මේ සනත් නිශන්ත ටක රූ පහය දැකි දකි මෙක්ම පුත්ලම්බූරුව පුත්තලම්බූරුව ක ෑගහ හැකි පි පේනවා අග ඇති හො බද්ධමත් ට මේ සත් ශන්තල වගේ නිිකම යම් පචන් හල් පරුවනේහිට හොඳ බද්ධමත් ේ හොඳ ගනගත් ප ද ර. සනත් නිසාන්ත පුළුවන්තරන් කරන්න හදන්නේ අරගල ඇතු එන්න හරු මංගොල් කාර ුඩකාර හැයි පුඩගකාරය හරු මංොල්ල ර ගජාර යිකාර ස්ත්‍රේකරන්න ටනුබල දෙන්න උන්ක දීල් දාල වැඩගරන්න ලාබගන්න මේම සනත් නිශාන්ත වගේ මැතියම තුරේ පර්ලිමන්ති පිය නතරන් ඒක දඩගරනාවක්ේඒ මාධ්‍ය සසාකච්ාමම සනත් නිශන්ත සියත මාධ්‍යආයටනයට සහය හිමිකරුවන්ට දිගට හරට පාර දෙෙනවා. විශේෂම කියන්න ඕන එකක් මේ අරගලේ සම්බන්ධයෙන් ගත්හම මේ අරගලයට ලොකු සහකන ලකු හයයක්ක් වන සේතමාද. අතන පිස්සේද ඕන හමදම ජතාව විෙන් හිටත් එකට අප ඔවන්ට ගෞරව කරවා ල්ළඟට උහේ අමාද්‍යාතන ලාල්හෙමත මාවලගේ මාධ්‍ය දේෂ් මධ්‍යවේදයනට මට ගනවා ම දන්න ලාහෙමත මාවලගේට මට ගන්න තනත් නිශාන්ත වගේ හල්පරට තින සදුසුගම මොක්ද කියලා ලාල්හෙමන්ත මාවලගේ කියැන ෘත්තිකේ ෘත්තිය මාධ්‍යවේදේ ඕ නිව දෙකෙක් විදිට වැරසරා නිෂ්පාධකයෙක්විදිට පොත්ති කමනා කරනවරක්විදිට පරොත්ති උපදේශකෙක් විදියට සහ විශේෂෙන්ම ඔහු ලංකාවේ රජේ මාධ්‍ය ඇතන බෞද්ගල මාධ්‍ය අයතනය රැසක ගරුවරක් විදිට විිෂ්‍යා අති විශාල ප්‍රණය විදුත් මාධ්‍ය තුළ ිකරපු ගරුවයි මත්හ එක ගොල එහෙමගෙනෙක් මුොද්දකෙක්ට මට ගන්න කොහොමද සනත් නිශාන්තට තියෙන සුදුසුම කියලා මමහන්ෙකොට අපි දන්න ලාහෙමන්ත මාලගේලා මාද්‍ය විද විදියට වැඩකරපපු විදිහ රදසාක්ෂයක්ඇතු දකරපු විදිී අපි දක් විශේෂෙන් සියයට මාධ්‍ය අයතනය පවත්වන ෙිවැකය ගත්තා මාධ්‍ය ේතය ඇතුල අලතුන් හඳුන්නල දුන්නක්වැස ටහන. ට ල තිබු හමත හු ට ස ට එක දිග හරහට තමන් තමගේ ආඩුවස මන්ගේ තක්කඩිකම් මන්ගේ හොමයිකම් වචා දසන විවේචනය වෙන කොට මේ සනන්නත් නිසාන්තලා ගේ බ හල් පාරුව කරන්න මාධ්‍යේ දන්න මටගහනික තමයි ඉතික හින්ද අපි මේ මට සැලන්නේ නෑ අපිදක් ඒ වෙනකොට එක හරපටක් තප්පුලන්න පටන් අරගෙන තියෙන. මේ අරක් පැටිය තප්පුලන ගමන් කියනවා. සන්දේශයක් කරන්දයාලු මයි නමවෙද. මම කියන්නේ බලු කපපුටු සංදේශය වෙන්න ඇතිගේ ම මේ රටේ අපි දන්නවා සංදේශය විශාල් ප්‍රමාණ ඇතියෙනවා අනේ මැයි නවෙන් රංගගේ සංදේශය බලු කපපුරු සංදේශය ෙන් ඕ. යි ඒ සිදුවම් පිපස කාක්්‍යක් හිටියා අපි දන්න අය කතා. තමුන් මතක තියාගන්න ඕනේ. තමුන් තන කොළ කෑවට. කන තන කොලේ නැවත වමාර්වමාර කෑවට. මේ රටේ මිනිස්සු බත් කන මිනිස්සු. මෙ රටේ අධිකරණය අධිකරන තියන්දු මෙ මන්ත්‍රීවරය විසින් ඒය දවස අභියෝගයට ලක් කරනවා. රජන් රාමණනායකට ක්‍රියාත්මක වෙච්ච නීතියම. අනිවාරෙන් සනත් නිසාන්ත්‍රරත් ක්‍රාත්මක වියයුතු මේ අධිකරණය මෙරට විනිස්සරුවරු නීතිීක්න ප්‍රජාව හැල්ලෝට ලක්කිරීමක්. මෙ ප්‍රකාශ පිත්තාමත් බර පතර විදියට ගන්න බුරුවගේ නිතාම අහිස තක් පි ඔ තලිල පල්ිගයාම ල්ිට ියයා ූරුවෝන තන්ගන්න පුදත්තම කිව පස්ස තමත් තීල කිසිම කරදරයක් නැති ඔයත්තක තියන දෙයක් කාලා. න. ඒගේ බූරුවන්ට පහස කරන්න එපා කියලා. මේ වගේ ජඩ දේශපාලක් නියෙක්ට ඒගේ බූරු ආදේශකරල ඒගේ අනිංසක සතෙක් ආදේශක කරලා ඒ අයිනිසක සත්තුන්ට අප පහස කරන්න එපා කියලා. අපේ ආදන මිත්‍රවරුට ආාධනා කරනවා දැ සත් නිශාන් කියනවා මයි නොවෙනි දාවේ සාක්කවිය ඒ දාගන සංදේශයක් බාර දෙන්න කිය. ඒක නිසා සනත් නිශාන්ත අප හල නැහැම් බුරු සන්දේශ ගැන මේට යුක්තිය වෙනෙන් සාධාරනත්තිය වෙනෙන්. සුග පත්තින්ද හමදාම කතා කරපපු ප්‍රධන මාධ්‍ය ජාලයක්කච්, මෙ සිේත මාධ්‍ය ාලයට ඒ ප්‍රසිද්ධිය විේජන කරනවා සිංහ මූුණ දාගත්ත සුනක වැඩ කරන මාධ්‍ය කියලා මෙස් සිය තනාලිකා වඩ කර, ඒ ප්‍රකාශය විවේචනය. අප ඉ තාමත් අවධාරණයෙන් කියනවා. මෙ සනස් නිශාන්තල වගේ මෙල් ලුම්පන් පන්නේ මෙ ජඩ දේශපාලුවන්ට. උඹලා හමදාම සැප ප විදදි උඹල උඹල ගැප ගැන විතක් හිතත්ද්දී මේරට මාහජනතාව ගැන ේරට පිදි යගෙන රට මනිස්තුුන් ප්‍රශ්න නන්කොකතා වන ේරටේ මාධ්‍ය මේ සියත සිර ස වකගේ මාධ්‍ය මේර රගලකරුව ලු පෙනිටේ මධ්‍ය. එගනිසා මේ මමාධ්‍ය වෙත එල්ල කරපු. ඒ බරපතල ප්‍රකාශය ඒවිවේචනය අපි තා මත් පිලිකුල් සහගතල සෙලාදාදකින අපි කියනවා මේ සුනක වැඩ කරේ මේ මාධ්‍යනෙමෙයි මේ සනත්නි චාන්තල වගේ මේ ජඩ දේශපාලූ කියලා.